විසිතුන් හැවිරිදී ශ්‍රී ලංකා යවුන් ක්‍රීඩක දිල්ෂාන් මදුශංක. ඉතින් අපි දන්නවා මේ වන විටත් ලෝකෙම අවධානය දිනාගත් ක්‍රීඩකයෙක්. මොකද අවසාන ලෝක කුසලානයේදී තුන්වන වැඩිම කඩුල්ලාවියා බවට පත් වුණා. කඩුලු 20 ගාණක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඒත් එකම සෑහෙන ලොකු අවධානයක් ලෝකෙම ලැබිච්ච ක්‍රීඩකයෙක් තමයි දිල්ෂාන්. ඒ වගේම IPL තරගාවලියේ වෙන්දේසියේදීත් ඔහු Mumbai Indians විසින් මිලදී ගන්න ලැබුවා. ඉතින් එවැනි පසුබිමක් තුල මේ වන විට ඔහු ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් අතරින් අංක 1 බවට පත් වෙලා තියෙනවා වාර්තාවකින්. ඒ තමයි එක් දින තරඟ 17ක් ක්‍රීඩා කළාට පස්සේ ලබාගත් කඩුලු සංඛ්‍යාව 90 ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නෙක් විදිහට වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක් දින තරඟ 17ක් අවසානයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව දිල්ෂාන් මදුශංකට හිමි වෙලා තියෙනවා. ඉතින් වාර්තාව බලපුවම පන්දු වාර 131යි පන්දු 2යි කඩුලු 34ක් දිල්ෂාන් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය 22.6යි ස්ට්‍රයික් රේට් එක 23ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සෑම පන්දු 23කට වරක්ම එක කඩුල්ලක් ලබාගෙන තියෙනවා කියන එක තමයි සාමාන්‍ය විදිහට ගත්තාම. ඒ කියන්නේ ඔහු යවන පන්දු වාර 4ක් ඇතුළත එක කඩුල්ලක් ලබා ගන්නවා කියන එක තමයි වෙනත් විදිහට අපි බැලුවොත් ඒකේ තේරුම විදිහට සඳහන් කරන්නට පුළුවන්. එතන අංක 2කට සිටින්නේ සජීවද සිල්වා. ඉතින් සජීව නම් සෑහෙන පරණ ක්‍රීඩකයෙක්. ඔහු කඩුලු 30ක් ලබාගෙන තියෙනවා තරඟ 17ක් අවසානයේදී. තිසර පෙරේරත් ඉන්නවා කඩුලු 28ක් ලබාගෙන තියෙනවා තරඟ 17ක් අවසානයේදී. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට තිසර නම් ධම්මික ප්‍රසාද් කඩුලු 25යි ලසිත් මාලිංග. එතකොට ලංකාවේ සුපිරි ක්‍රීඩකෙක් වෙච්ච පසුකාලීනව ලෝක පූජිතෙක් බවට පත් වෙච්ච ලසිත් තරඟ 17ක් අවසානයේදී කඩුලු 23ක් විතරයි ලබාගෙන තිබෙන්නේ මේ දත්තත් එක බලපුවම. ඉතින් දිල්ෂාන් මදුශංකගේ ලසිත් මාලිංගගේ වෙනස අපිට බලා ගන්නට පුළුවන්. හැබැයි ලසිත් මාලිංග කොච්චර දුරට වර්ධනය වෙලා තියෙනවද කියලා මේ දත්තවලිනුත් බලා ගන්නට පුළුවන්. මොකද ඔහු සිටින්නේ 5වන ස්ථානයේ තරඟ 17ක් අවසන් වන විට. ඉතින් දිල්ෂාන් මදුශංකටත් මේ යන ගමන තවත් වර්ධනය කරගෙන ස්ථාවර කරගත්තොත් අතම සෑහෙන ලොකු ගමනක් යන්නට පුළුවන් කියලා තමයි මේ දත්ත වාර්තාවත් එක්ක අපිට දැක ගන්නට පුළුවන්. තාමත් අවුරුදු 23ක යෝන් ක්‍රීඩකයෙක් නිසා සෑහෙන ක්‍රිකට් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන්. පළවෙනිම දේ තමයි ආබාධ වලින් තොරව ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යෑම. මොකද අපි දන්නවා දුෂ්මන්ත චමීරට වෙච්ච වැඩේ. දුෂ්මන්ත චමීර අවුරුදු 8ක් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කරලා 2015 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා නමුත් තාම එක් දින තරඟ 50ක් විතරයි යාන්තම් ක්‍රීඩා කර ගැනීමට හැකියාව ලැබුණේ මේ තරඟාවලියේදී. ඒකත් 50 වාර්තා වුණේ. ඉතින් තාම අවාසනාවන්ත සිදුවීමක් ඒක. මොකද සම්පූර්ණ මේ අවුරුදු 8 ආස්සේ තියෙන්නේම ආබාධ විතරයි. චරින් සැරේ වරින් වර ඔහු තරඟ ක්‍රීඩා කරාට වඩා ආබාධ වලින් පිරිච්ච ක්‍රිකට් ජීවිතයක් ඔහුට තියෙන්නේ. ඉතින් කොතරම් දක්ෂෙක් වුණත් වැඩක් නැහැ. ශරීර යෝග්‍යතාවයේ හරියට නැතුනොත් එහෙම එයින් ඵල ප්‍රයෝජන ගන්නට බැරි වෙනවා. ඒ නිසා දිල්ෂාන් මදුශංක තමගේ දක්ෂතා වර්ධනය කරගන්නවට අමතරව තමන්ගේ ශරීර යෝග්‍යතාවය ටිකක් වැඩිපුර අවධානය යොමු කරලා ආරක්ෂා කරගත්තොත් සෑහෙන දිගු ගමනක් යන්නට පුළුවන් වෙයි කියලා තමයි මේ දත්තත් එක්ක ඔහු දක්වපු දක්ෂතාවත් එක්ක අපට පෙනී යන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.